අපේ සංගීත ලෝකයේ ගීත කෝකිලාවියක් තමයි සංජීවනී වීරසිංහ කියන්නේ. ඉතින් කාලයක් තිස්සේ විදේශගත වෙන්න සංජීවනී පහුගිය දවසක ඇගේ ආදරණීය දියණියන් එක්ක ලංකාවට ඇවිල්ලා තිබුණා. ඉතින් ඇය ඒ විදිහට ආපු කාලේ ඇගේ ජීවිතයේ අලුත් තොරතුරු වගේම ඇගේ කලා කටයුතු ගැන පුවත් පතකට කියලා තිබුණා. ඉතින් ඇය හිදී කියලා තිබුණෝ ඒ රසබර කතාව තමයි අපි ඔබ හමුවේ ගෙන එන්න හිතුවේ. පසුගියදා රටේ පැවසි ජනාධිපතිවරණයේ වෙනුවෙන්ද සංජීවනී පවුල අයත් එක්ක ලංකාවට ආවේ. ඔව්, ඒකත් එක කාරණාවක්. මොකද හඬ අවදි කළ යුතු තැනදී හඬ අවදි කරන්න ඕනේ. රටට අවශ්‍ය වෙන්නේ හොඳ නායකයෙක්. ඒ වගේම තමයි අපේ මිනිස්සුන්ට නිදහසේ හුස්ම පොදක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිදහස රැකෙන්න ඕනේ. ශ්‍රී ලංකාව තමයි කටට රහට කෑමක් හදාගෙන රස විඳින්න පුළුවන් එකම රට. අපේ රටේ අවශ්‍ය සියලුම දෙනාගේ යහපත වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් එතන නිහඬව ඉන්න කෙනෙක් නෙමෙයි. අවශ්‍ය තැනදී මගේ උපරිම දායකත්වය මම දුන්නා. මම නිහඬ වුණා. ඒ විතරක් නෙමෙයි, මගේ දුවගේ පාසල් නිවාඩුව නිසාත් දුවත් මේ පාර ලංකාවට ආවා. ඉතින් ආපහු පාරක් අපි ඇමරිකාවට යනවා. මගේ දරුවෙක් එහෙ ඉදී මම මෙහෙ ඉන්න එක හරි නැහැ. ඔබ රංගනයේ නිවේදනයේ වගේම ගායනයේ කියන අංශ තුනෙන්ම යම්කිසි ස්ථාවරයකට පැමිණලා ඉවරයි. ඒත් ඉතින් ඔබ වඩාත්ම සුදුසු රංගනයට කියලා තීරණය කළොත් මොකද? මම මේ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ ගායිකාවක් විදිහට. අදටත් ඒක එහෙමයි. මගේ අම්මා කැමති මම ගායිකාවක් විදිහට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යනවට. ඒ වුණාට මගෙත් ලොකු ආශාවක් තියෙනවා රංගපෑමට. නිර්මාණයේ මගේ පළමුවෙනි ටෙලි නාට්‍ය, ඊට පස්සේ ආදරේ ගින්දරක්, සුජාත වගේම කාව්‍යා කියන ටෙලි නාට්‍යවල මම චරිත රඟපෑවා. ඒ වගේම තමයි මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ මම විවාහ වුණාට පස්සේ තමයි. මගේ සැමියාගෙන් ලැබුණු නිදහසෙන් මට මේ ක්ෂේත්‍රයේ හැම පැත්තකින් ඉදිරියට යන්න ලැබීම ගැන මට සතුටුයි. සංජීවනී සැබෑ ජීවිතේ හිනා වුණාට රඟපෑමේදී නම් අඬන්න හරි දක්ෂ බවයි ආරංචි. ඉතින් ඒක නත් කියමු නේද? මම රඟපාපු කිසිම ටෙලි නාට්‍යයක අඬන චරිතවලදී මම ග්ලිසරීන් පාවිච්චි කළා නැහැ. රෝෂාන් රණවනි ඉස්සල්ලාම රඟපෑවේ මාත් එක්ක මගේ පුතාගේ චරිතයට. ඔහු රට ඉඳලා එනවා අම්මා ළඟට. ඒ අවස්ථාවේ මම දැක්කේ රෝෂාන්ව නෙමෙයි, මගේ පුතා මම ළඟට එන විදිහ. ඉදිරියේදී ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට පැත්තෙන් අපේ දායකත්වය කොයි විදිහටද ගලාගෙන යන්නේ? නිර්මාණ කීපයකින් මට ආරාධනා ලැබුණා. ඒ වුණාට ලැබුණු චරිතවලට මම කැමති නැහැ. මම ගොඩක් කැමති ගැමි චරිතයක් කරන්න, මිනිසුන්ගේ හදවතට දැනෙන විදිහේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. එහෙම සුවිශේෂී චරිතයක් ලැබුණොත් මම අනිවාර්යෙන් මේකට සම්බන්ධ වෙනවා. අම්මයි දුවයි ප්‍රසංග වේදිකාවල හඬ අවදි කරන්න නුදුරු දිනයකදීම සැලසුම් කරගෙන ඉන්නවා නේද? ඔව්, මගේ දුවට මටත් වඩා හොඳට සිංදු කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සිංදුවකුත් කළා. ඉදිරියේදී ඒ සිංදු අහන්න පුළුවන් වේවි. මමයි පුතයි දුවයි එකතු වෙලා මව සෙනෙහස සහ දරු සෙනෙහස ගැන සිංදුවක් කළා. ඒකෙත් වැඩ කටයුතු කරගෙන යනවා. මේ නිර්මාණ කීපයම මම ආදර රසික රසිකාවියන් රස විඳින්න ඉඩකඩ සලස්වන්න අවශ්‍ය කටයුතු මේ දවස්වල සිද්ධ කරගෙන යනවා. සංජීවනී නරක දොබ කරපු මෙහෙවරත් එක්ක ඉදිරියේදී දේශපාලනයට පිවිසුනොත් මට දැනටමත් පාර්ලිමේන්තු මැතිවරණයට ආරාධනා කරනවා. දේශපාලනේ පැත්තෙන් මට යන්න උවමනාවක් තිබුණට මම ඉන්නේ මෙතන නෙමෙයි, යම්කිසි අමාත්‍යාංශයක. සමහර කලාකරුවන් දේශපාලනයට සුදුසු නැහැ කියලා කියනවා. කලාකරුවා කියන්නේ සංවේදී චරිතයක්. ජනතා වෙනුවෙන් දෙයක් කරන්න මට දේශපාලනයෙන් අවශ්‍ය නැහැ. අද මම මේ තැන ඉන්නේ ඔවුන් මට දක්වපු ආදරය නිසා. ඒ දක්වපු ගෞරවය මමත් මගේ රසික රසිකාවියන්ට උපරිම දායකත්වය ලබා දෙනවා. ඒ ඉතින් ඔවුන්ගේ සතුට වෙනුවෙන් කියලයි ඇය අවසානයේ පවසලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.